आई भुवन आदरणीय दुविपुते दमिसर जातिक पासले डीएनएस गूगल क्लासरूम अतिरेक इगेन्नीम वेडसटहन यटते अद दवसे अप साकच्छा करन्ने तुंगन श्रेणी दूल पुताला संधा सिंहल विषय केवीम पोतेन तुंगन पाडम अपे निदहस उत्सवे अद पाडम अभ्यासांक एक यटते इदिरिपत् करन्ने मेहदी अभी बलापुरुत्तु वेनवा कियवा अवबोध करगन लियाई यन निपुणतावे ओगल्लांगे संवर्धने करन्न ओब कियवन्नत् ओन अवबोध करगन्नत् ओन ए वगेम अहला तीन प्रश्न वलट पिलितुरु लियन्नटत् ओने एहेमनम् अभी पाडम आरंभ करन्न कलिन दूल पुतालट आराधने करनवा लिवीमट पेन्सलक् पेनक् ए वगेम अभ्यास पोतक् ඔබට ලබා දීලා තිබෙන සිංහල කියවීම් පොත සහ සිංහල වැඩ පොත දෙකම ළඟට ගන්න අපි පාඩම ආරම්භ කරන්න කලින් මේ සියල්ල සූදානම් කරගන්නට ඕනේ එහෙනම් අපි පාඩම ආරම්භ කරමු කියවීම් පොතේ 7 වෙනි පිටුව අපේ නිදහස් උත්සවය අපේ නිදහස් උත්සවය රූපවාහිනියෙන් බලන්න අපි කවිඳුගේ ගෙදර සාලේට යමු දුලපුතාලා පාඩම කියවන්න අපේ නිදහත් උත්සවය කවිඳු යාළුවොත් එක්ක මිදුලේ සෙල්ලම් කරමින් සිටියා පුතා යාළුවොත් එක්ක මෙහෙට එන්න කවිඳුගේ අම්මා කතා කළා කවිඳු යාළුවොත් එක්ක ගේ ඇතුළට ආවා අම්මා රූපවාහිනිය බලනවා රූපවාහිනියේ ලොකු උත්සවයක් පෙන්නනවා හමුදා පෙළපාලි යුද්ධ ටැංකිය අහසේ කරනම් ගසන ගුවන් යාන පැරිෂුට් බටයෝ තවත් බොහෝ දේවල් රූපවාහිනිය මත දිගහැරෙනවා කවිඳුටයි යාළුවන්ටයි මේක හරිම ප්‍රහේලිකාවක් ඒ හින්දාම කවිෂ ප්‍රශ්නයක් ඇහුවා මොකක්ද නැන්ද මේ උත්සවය ඒ පුතේ අපේ රටේ නිදහස් උත්සවය මොකක්ද නිදහස් උත්සවය කියන්නේ ඒ ප්‍රශ්නය ඇහුවෙත් කවිෂාමයි හැමෝම අහගන්නකෝ කවිඳුගේ අම්මා උත්තර දෙන්න සූදානම් වුණා අපේ රට 1815 අවුරුද්දේ ඉඳලා බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වෙලායි තිබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා අපි ඔවුන්ගෙන් නිදහස් වුණා ඊට පස්සේ හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදා අපි නිදහස් දිනය උත්සවාකාරයෙන් සමරනවා ඒක අපේ රටේ පවත්වන ජාතික උත්සවයක් ඒ හින්දා දම්මේ තාත්තාද ජාතික කොඩියක් එල්ලුවේ ඒ ප්‍රශ්නය ඇහුවේ කවිඳු අන්න හරි නිදහස් දිනේ දවසට ශ්‍රී ලංකාවේ අපි හැමෝම හැම ගෙදරම ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනවා නිදහස් දිනය කියන්නේ
අපි අභිමානය ලෝකයටම පෙන්වන දවසක්. ඒ ජාතික උත්සවය තමයි පුතේ ඔය රූපවාහිනිය පෙන්වන්නේ. කවිඳුගේ අම්මා උත්තර දුන්නා. යාළුවෝ හැම දෙනාම නිදහස් උත්සවය බැලුවා. දුවලා පුතාලා හැම කෙනෙක්ම නැවතත් පාඩම කියවන්න. ඉන්පසුව අභ්‍යාස පොතේ ඔබට මේ පාඩම ඇසුරෙන් ලබා දීලා තිබෙන අභ්‍යාසවලින් කොටසක් අපි ඉදිරිපත් කරනවා. ඒ කොටසට පිළිතුරු ලියන්නට ඕනේ. හොඳයි. පාඩම කියවා උත්තර ලියන්න. ප්‍රශ්න අංක 1. රූපවාහිනිය බලමින් සිටියේ කවුද? කවුද රූපවාහිනිය බලමින් සිටියේ? රූපවාහිනිය බලමින් සිටියේ කවිඳුගේ අම්මා. උත්තරය කවිඳුගේ අම්මා. ප්‍රශ්න අංක 2. රූපවාහිනියේ පෙන්නමින් සිටි උත්සවය කුමක්ද? මොකක්ද උත්සවේ? ඒ උත්සවේ තමයි අපේ නිදහස් දින ජාතික උත්සවය. හරියටම ලියන්න ඕන අපේ නිදහස් දින ජාතික උත්සවය. ඒක තමයි නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 3. අපේ රට 1948 නිදහස ලැබුවේ කුමන ජාතිකයින්ගෙන්ද? මොන ජාතිකයින්ගෙන්ද? නිවැරදි පිළිතුර බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන්. අපේ රට නිදහස් වුණේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන්. ප්‍රශ්න අංක 4. අපි හැම අවුරුද්දක්ම නිදහස් දිනේ සමරන්නේ කවදාද? කවදාද අපි නිදහස් දිනේ සමරන්නේ? පාඩමෙත් තියෙනවා, ඔබත් දන්නවා. පිළිතුර පෙබරවාරි මාස 4 වෙනිදා. හරියටම ලියන්නට ඕනේ පෙබරවාරි මාස 4 වෙනිදා. ඒක තමයි උත්තරේ. ප්‍රශ්න අංක 5. නිදහස් උත්සවයට ප්‍රදර්ශනය කරන කොඩිය නම් කරන්න. කුමක්ද තියෙන්නේ? නිදහස් දින උත්සවයට අපි ප්‍රදර්ශනය කරන කොඩියේ නම ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය. හරියටම ලියන්නට ඕනේ ශ්‍රී ලංකා ජාතික කොඩිය කිව්වට මදි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය. ඒක තමයි උත්තරේ. දැන් ඔබ ප්‍රශ්න සියල්ලටම මේ පිළිතුරු ඔබගේ අභ්‍යාස පොතේ සටහන් කරගන්න. අපි ආරාධනය කරනවා ඔබට තවදුරටත් මේ පාඩම නරඹලා තවත් අවබෝධය ලබාගෙන ඔබගේ භාෂා දැනුම, ඔබගේ සිංහල බස පිළිබඳ දැනුම වැඩි කරගන්න කියලා ආරාධනය කරමින් අද දවසේ අපගේ පාඩම මෙයින් සමාප්ත කරනවා. යලිත් මෙවැනි පාඩමකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔබ හැමටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අද අපි සමුගන්නවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.